අට හා 10 ශ්‍රේණියේ සෞඛ්‍ය විෂය යටතේ ඇති පොදු පාඩමක් වන සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා වර්ධනය කරගනිමු යන්නයි මේ වීඩියෝ පාඩය තුලින් ඔබ ඉගෙන ගැනීමට සූදානම් වන්නේ. සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාව කියන්නේ මොකක්ද? එදිනෙදා කාර්යයන් සාර්ථකව සිදු කිරීම සඳහා අපේ ශාරීරියේ තිබිය යුතු සාධක උදාහරණයක් විදිහට පඩිපෙළක් නගින්න, ගේදර පිරිසිදු කිරීම සඳහා එවැනි සාමාන්‍ය එදිනෙදා කටයුතු කිරීම සඳහා අපිට ඇති හැකියාව සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාව ලෙස හඳුන්වනු ලබනවා. සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතාවට බලපාන සාධක පහක් තියෙනවා. හෘද ආශ්‍රිත දැරීමේ හැකියාව, පේශිමය දැරීමේ හැකියාව, පේශිමය ශක්තිය, නම්‍යතාව, ශාරීරික සංයතිය. මෙම සාධක පහෙන් අද ඔබ මේ වීඩියෝ පාඩය තුළින් ඉගෙන ගැනීමට සූදානම් වන්නේ පළමු සාධක දෙක වන හෘද ආශ්‍රිත දැරීමේ හැකියාව හා පේශිමය දැරීමේ හැකියාවයි. හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව ශාරීරික ව්‍යායාම වලදී සහ ක්‍රියාකාරකම් වලදී හෘදය හා ශ්වසන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී ශරීරයේ මාංශපේශී වෙත වැඩි ඔක්සිජන් සැපයීමක් ලබා දීමට ඇති හැකියාව හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව ලෙස හඳුන්වනවා. සරල වශයෙන් කියනවා නම් හෘදය හා ශ්වසන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු වීම තමා මෙම සාධකයෙන් සිදුවන්නේ. අපි බලමු කොහොමද අපි මේ සාධකයේ දියුණු කරගන්නේ කියන. කඩිසර රැවදීම, බයිසිකල් පැදීම, හැල්මේ දිවීම, ඒ කියන්නේ සෙමින් වැඩි වෙලා දිවීම කියන එක. පිහිනීම, සායු ව්‍යායාම වල නිරත වීම සිදු කරන්න පුළුවන්. තව නර්තනයේ යෙදීම මගිනුත් අපිට මෙම සාධකයේ දියුණු කරගන්න පුළුවන්. මෙවැනි ක්‍රියාකාරකම් වල නිරත වෙලා හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව වර්ධනය තුළින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා බලමු. ඔක්සිජන් බෙදා හැරීම හා ඔක්සිජන් භාවිතා කිරීමේ හැකියාව වර්ධනය වීමක් සිද්ධ වෙනවා. මීට අමතරව ශරීරයේ නිපදවන අපද්‍රව්‍ය ඉක්මනින් ශරීරයෙන් පිටවීමක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ්, ලැක්ටික් ඇසිඩ් වගේ දේවල්. අඩු මහන්සියකින් වැඩි කාර්ය ප්‍රමාණයක් ඉටු කිරීමට හැකියාව ඇති වෙනවා. තමතරව ක්‍රීඩා ක්‍රියාකාරකම් වල දක්ෂතා වර්ධනය වෙනවා. උදාහරණයක් වශයෙන් මැරතන් ක්‍රීඩාවේ නිරත වීම, පා පන්දු වැනි වැඩි වේලාවක් නිරත ක්‍රීඩාවල නිරත වීමේ හැකියාව වර්ධනය වෙනවා. අමතරව මානසික සතුටකුත් ඇති වෙනවා. විශේෂ දෙයක් තමයි මේද දහනය සහ එමගින් බර පාලනය සිදු වෙනවා. අපේ ශරීරය තරබාරු නොවි පවත් ගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් අපි බලමු සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක යටතේ ඇති දෙවන සාධකය පිළිබඳව. පේශිමය දැරීමේ හැකියාව පේශියකට හෝ පේශිකාණ්ඩයකට ඉක්මනින් වෙහෙසටපත් නොවී හෝ වෙහෙස දරා ගනිමින් චලන වැඩි වේලාවක් පවත්වා ගැනීමට ඇති හැකියාවයි. ඒ කියන්නේ මාංශපේශීවලට වැඩි වේලාවක් අඩු මහන්සියකින් කටයුතු කිරීමට ඇති හැකියාව. අපි බලමු මෙම සාධකය අපි කොහොමද වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. වැල්ලේ දිවීම, පඩිපෙළ නැගීම, විවිධ පැනීමේ ක්‍රියාකාරකම් වල නිරත වීම, උදාහරණයක් විදිහට ස්කිපින් පැනීම වගේ දේවල්. යන්ත්‍ර මගින් කරන ව්‍යායාම, ට්‍රෙඩ්මිල් වගේ යන්ත්‍ර මගිනොත් අපිට පේශිමය දැරීමේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන්. මෙම හැකියාව වර්ධනය කිරීමෙන් මොනවද අපිට ලැබෙන ප්‍රයෝජන? මහන්සියෙන් තොරව වැඩි කාලයක් යම් කිසි කාර්යයක යෙදීමට හැකියාව ලැබෙනවා. අඩු වෙහෙසකින් වැඩි කාර්ය ප්‍රමාණයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව ක්‍රීඩා ක්‍රියාකාරකම් වල
දක්ෂතා වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට වොලිබෝල් තරඟාවලියකදී පළවෙනි තරඟ වටෙන් පස්සේ ගොඩක් ක්‍රීඩකයන්ට දෙවෙනි වටේට මුහුණ දෙද්දී හරි මහන්සියි. මොකද හේතුව? පේශමය දැරීමේ හැකියාව නැතිකම නිසා. එතකොට පේශමය දැරීමේ හැකියාව තියෙනවා නම් ගොඩක් වෙලා හොඳට ක්‍රීඩා දක්ෂතා අපිට දක්වන්න පුළුවන්. මෙම වීඩියෝ පාඩය තුළින් ඔබ අද ඉගෙනගත්තේ සෞඛ්‍ය ආශ්‍රිත යෝග්‍යතා සාධක දෙකක් ගැන. හෘදය ආශ්‍රිත දැරීමේ හැකියාව හා පේශමය දැරීමේ හැකියාව පිළිබඳවයි. දෙවන වීඩියෝ පාඩය තුළින් ඔබට අනෙක් සාධක තුන පිළිබඳව ඉගැන්වීමට මා බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.